අයිබෝන් මේ පැතිරී යන කොරෝනා වසංගතය හමුවේ ඊට වඩා විශාල වේගයෙන් කොරෝනා ගැන නිවැරදි නොවන තොරතුරු රාශියක් සමාජගත වෙමින් පවතිනවා. ඉතින් අපේ ලංකා දිනපොත අද කොරෝනා වෛරසය ගැන කතිකා නොකරන නමුත් වැරදි තොරතුරු පැතිරීම තම තමන් ලවා වළක්වා ගන්න ක්‍රමවේදයන් කීපයක් හඳුන්වා දීමට තමයි මේ උත්සාහය. අන්තර්ජාලය තුල කොරෝනා ගැන නිවැරදි නොවන තොරතුරු රැසක් මේ දවස්වල සංසරණය වෙමින් පවතිනවා. එබැවින් සමහර බුද්ධිමතුන් හා බලධාරීන් පවසන්නේ තොරතුරුවල සුද්ධ සහ අසුද්ධභාවයන් ගැන සැලකිලිමත් විය යුතු බවක්. නමුත් අවාසනාවකට මුහුණු පොත, වයිබර්, වට්ස්ඇප් සහ අනෙකුත් සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රධාන වශයෙන් නිවැරදි නොවන තරතුරු රාශිය සංසරණය වෙමින් පවතී. YouTube මාධ්‍ය තුලින්ද විශාල බලපෑමක් නිවැරදි නොවන තොරතුරුට දැනට එල්ල වී තිබේ. ඉතින් කොරෝනා වසංගත හමුවේ පැතිරී යන මේ නිවැරදි නොවන තොරතුරු ඉවතලීමේ පළමු පියවර වශයෙන් අපි හඳුන්වා දෙන්නේ මෙන්න මෙයයි. සමාජ මාධ්‍ය වලින් ඔබ වෙත එන කිනම්මෝ කරුණක් විශේෂයෙන්ම කොරෝනා වෛරසය පිළිබඳ විවිධ පුද්ගලයන් විසින් විවිධ අදහස් තොරතුරු ඔබ වෙත එනවා. පළමුවෙන්ම ඔබ යහළු එහෙලියන් හෝ පවුලේ කිසියෙකු වෙත එම ක්ෂණික තොරතුරු යැවීමට පෙර හොඳින් කියවා බලන්න. එම අලුත් අදහස නිරීක්ෂණයකට භාජනය කරන්න. භාජනය කොට සැකයක් නැත්තම් සැකයේ පහවවල ගියොත් ඉදිරියට යැවීම සිදු කරන්න. දෙවෙනි පියවරක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් මේ සියලුම මාධ්‍යවේදීන් ගන්නා උපක්‍රමයක් හැටියටත් මේ හඳුන්වා දෙන්න පුළුවන්. පණිවිඩය තවත් ඉදිරියට ඔබට ලැබුණු පණිවිඩය තවත් ඉදිරියට සමාජ මාධ්‍ය මගින් ගෙන යාමට පෙර හැකිනම් පණිවිඩයේ එවූ පුද්ගලයාගෙන් ඔබට එවූ තොරතුරු කොතන සිට පැමිණියක් කාගෙන් පැමිණියක් හෝ කොතනින් උපුටා ගන්නේදයි අසා දැනගන්න පුළුවන්. යහළුවෙක්ගෙන් යහළුවෙකුට මාමාගේ නැන්දාට නම් දේශපාලන පක්ෂයකට අයත් පුද්ගලිකින් විරුද්ධ දේශපාලන පක්ෂයකට නම් එතන විශාල රතු එලියක් තිබේ. මෙම තොරතුරු බොහෝ දුරට සාවද්‍ය තොරතුරු විය හැකි. එම තොරතුරු නිවැරදි නොවිය හැකි. උදාහරණයක් වශයෙන් කොරෝනා වෛරසයෙන් සම්බන්ධයෙන් දෙන පළමු අවවාදයේ අත්සේදීම එය කෙසේ නිවැරදි ආකාරය කරගන්නා බව. ඒ ප්‍රබල වශයෙන්ම වෛරසයේ පැතිරීම වැළැක්වීමට හේතු වන වශයෙන්ම එම පණිවිඩයේ එන දෙවැනි තෙවැනි කොටස් නිවැරදි තොරතුරු ඇතුළත් වී නොතිබිය හැකි. ඒ ගැන කල්පනාකාරී වන්න. තවත් යහළුවෙකුට එහෙලියකට යැවීමට කල්පනා කරන්න. යම් තොරතුරු සමාජ මාධ්‍ය වලින් උපුටා ගන්නවට වැඩිය රජයේ සෞඛ්‍ය කාර්යාංශයෙන් හෝ අනිකුත් බලයලත් වෛද්‍යවරුන් සම්බන්ධ පණිවිඩ එන වෙබ් තීරයන් හෝ වෙනත් පණිවිඩ ඉතාමත් නිවැරදි විය හැකි. එම තොරතුරු ගැනත් අන්තර්ජාලය තුලින් හෝ යම්කිසි අනිත් ක්‍රමයකින් සොයා බලන්න. නිවැරදි නොවන තොරතුරු ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකි. එබැවින් අප මාධ්‍යවේදීන් වශයෙන් අප ගන්නා තොරතුරු ලබා දෙන්නේ කවුද? තොරතුරු කුමන ආයතනයෙන් කුමන පුද්ගලයෙන්ද ආවේ කියලා අපි සොයා විමසනවා. එබැවින් ඔබත් ටිකක් මේ තොරතුරු තමන්ගේ යහළුවෝ එළුවන්ට පණිවිඩය ඉදිරියට යැවීමට පෙර සොයා බලන්න. තුන්වැනි කාරණේ වශයෙන් තොරතුරුල ස්වභාවය නිසියාකාරයෙන් රජයෙන්ගත් මාධ්‍ය ආයතනයක් ස්වරූපෙන් තිබුණත් ඒ නිවැරදි නොවන තොරතුරු සකස් කරන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කිරීමක් වෙ හැක. ඒ ගැන ප්‍රවේශවන්න. රජය හෝ වෙනත් වෙබ් අඩවිගේ තීරයක් මුල් කොටගෙන මෙම තොරතුරු එනවා බයි ඔබට හැඟීම උත්සාහ කරන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් එම වෙබ්සයිට් තීරයන් කොල් පින්තූර සකස් කොට පිටපත් කොට ඒවා ඉහතකී අදාළ ආයතනවලින් සකස් කොට ඇති දේවල් බවට පත් කරමින් ඔබ වෙත එවනවා. එවැනි අවස්ථාවන් ගැන ඔබට සැකයක් තිබුණොත් රජය හෝ ඒ රජයට අදාළ අන්තර්ජාලය හෝ ඒ මාධ්‍ය ආයතනවලට අදාළ අන්තර්ජාලයට ගොළු නැවත එම තොරතුරු සත්‍යද සොයා බලන්න. එම සෙවීමේදී ඔබට එම තොරතුරු ගැන නිසියාකාරව යම්කිසි සාක්ෂියක් ලබා ගැනීමට බැරි නම් එම නිවැරදි නොවන තොරතුරු සමාජගත කිරීමේ වැළකෙන්න. බොහෝ විට මේ ඔබව මුලාවේ දැමීමට කළ දේවල් වශයෙන් සලකා එම පණිවිඩය තවත් කිසිම කෙනෙකුට යැවීමෙන් වැළකෙන්න. හතරවෙනි කාරණේ වශයෙන්
ඔබ හොඳින් දන්නා වෛද්‍යවරයෙක් නම් නැත්නම් එම රෝගයේ සම්බන්ධයෙන් නිවැරදිව දන්නා පුද්ගලයෙක් පණිවිඩයක් නම් ඒ යම් තාක් දුරට හෝ සත්‍ය වීමට හැකිය. නමුත් එම පණිවිඩය දෙන ලබන්නාගේ යම්කිසි යටි අරමුණක් තිබේදයි සොයා බලන්න. එම තොරතුරු යටි අරමුණක් තිබේ නම් එම තොරතුරුත් යහළු වේලියන් සමග හෝමාරු කර ගැනීමට පෙර නැවතත් සිතා බලන්න. සත්‍ය තොරතුරු පවා සමහර තැන්නේදී සමාජගත කිරීමෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. වීමට යන හොඳට පවා වැඩිමනක් නරක පැත්තකට එම කාරණා උපයෝගී කරගෙන සමාජ හානිය සිදුවේ කියලා. ඔබට යම්කිසි කාරණයක් ගැන සැකයක් සංකාවක් ඇතනම් ඉතා කල්පනාකාරීව එම තොරතුරු එතනින්ම ඉවත දමන්න. පස්වෙනි කාරණේ වශයෙන් සෑම දත්තයක් ගැනම සෑම පුද්ගලයෙක් ගැනම විමසිලිමත් භාවයෙන් සිටින්න. උදාහරණයක් වශයෙන් WhatsApp මාධ්‍යයෙන් පැමිණෙන කටහඬ සහිත පණිවිඩයක්. ඔහු මෙසේ කියයි. මම මේ වැඩ කරන්නේ මේ රටේ මම මේ වෛද්‍යවරුන් සමග කණ්ඩායමක වැඩ කරන කෙනෙක්. මම මේ මෙහි ජීවත් වෙනවා. මෙවැනි සමාජ මාධ්‍යයන්වල යහපත් සහ අයහපත් පණිවිඩෙනවා. නමුත් එම තොරතුරු සහ එම තොරතුරු අතර සත්‍ය තොරතුරු වශයෙන් ගත හැකි පණිවිඩය නිවැරදි නොහැකි යකි. එනම් එය ප්‍රචාරය කිරීම සඳහා බලෙන් උලුප්පලා සැකසූ පණිවිඩයක් විය හැකි. උදාහරණයක් වශයෙන් ඔබට වටහා ගැනීමට කියනවා නම් අස්සේදීම ගැන විශේෂ වංශයෙන් කතා කොට මුඛවාඩම් දැමීම ගැන විශේෂ වශයෙන් කතා කොට එම කතිකාව තුළම තවමත් අපේ රටට මුඛවාඩම් හදාගන්න බැරි වෙලා තියෙනවා වැනි වචන දේශපාලන උපක්‍රම මෙන්න මේවා තුළ සැඟවී සිටින්න පුළුවන්. ඉතින් මේ අන්දමේ කරුණු කාරණා ගැනත් ඔබ අවධානය යොමු කරන්න. ඔබ රැවටීමට උපයෝග කරගන්නේ මුඛවාඩම සහ අත්සේදීම. දෙවෙනි වශයෙන් දේශපාලනික උපක්‍රමයකට යොමු වෙනවා. මේවා ගැනත් ඉතා කල්පනාකාරීව පණිවිඩයක් යෑමට පෙර සිතා බලන්න. එවැනි සෑම අන්තයක් ගැනීම විශ්ලේෂයෙන් යුතුව ඔබට තේරෙනවා මේ නිවැරදි නොවන කාරණයක් බව එම පණිවිඩයත් ඉදිරියට නොයවන්න. හයවෙනි කාරණය වශයෙන් ත්‍රාසයේ භයානකම කනගාටු දුක සන්තාපේ කඳුළු මානසික අවුල් භාවය දේශපාලනයේ ආගම දහම රට ජාතිය ගැන තොරතුරු ඉතා සංවේදී බව ඔබ දන්නවා. මේවා ඉතා ඉක්මනින් සමාජය තුළ සංසරණය වීමටත් ඉඩ තිබෙනවා. නමුත් මෙවැනි සංවේදී කාරණා පණිවිඩ නිස්පාදකයන් කරන මිනිසුන් දැහැ ගැනීමට ඉඩ තිබේ. බිය ඇති කිරීම පණිවිඩයක් පැතිරීමට ඉතා විශාල වශයෙන් උපයෝගී කරගන්නවා. අනියත බියක් ඇති කිරීම උගුල් ඇටවීම. සත්‍ය තොරතුරු සමාජගත කිරීම වැරද්දක් නොවන අතර ලෝකයට අනුව තමාට ගැලපේනම් ධර්මයට ගැලපේනම් එම සමාජගත කළ යුතුය. ඒ බුදුදහමේ යම් කිතැනක සඳහන් වෙනවා අත්තාධිපත්‍ය ලෝකාධිපත්‍ය ධම්මාධිපත්‍ය වශයෙන් සඳහන් වෙනවා. ඉතින් තමන්ට ලැබෙන මේ තොරතුරු තමන්ගේ පෞරුෂත්වයටවත් ගැලපෙන්නේ නැත්නම් එම පණිවිඩ තොරතුරු තවත් ඉදිරියට යවන්න එපා. මෙමෙනි තොරතුරු කොරෝනා වසංගතයට වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකි. ඉතින් මේවා ඉදිරියට ඔබ යහළුවෝ එළුවන් අතර හුමාරු කරගන්න එපා. පෙළපාලියමු, අපි මේවට විරුද්ධ වෙමු, අපේ දූ දරුවන් රැකගමු කියා මේ විශාල මේ පණිවිඩ තුළ එකවර යම්කිසි සමූහයකට එළියට ඒමට අඳගසන්නේ ඉහත ගී අර ත්‍රාසය බිය සහ මිනිසුන් අතර පැතිරීමෙන් කණ්ඩායමක් එක්කරගෙන උද්ඝෝෂණයක් ඇති කිරීමට. මෙම කොරෝනා වසංගතයේ මුවාවෙන් යම්කිසි කෙනෙක් නිවැරදි නොවන තොරතුරුදී ඔබේ වාට ඉදිරිපත් වෙනවා නම් ඒ සමාජ විරෝධී කටයුත්තක් වශයෙන් අපි ලංකා දිනපොත මාධ්‍ය වේදීන් වශයෙන් හඳුන්වා දෙනවා. හත්වෙනි කාරණා වශයෙන් අවසාන වශයෙන් මේ ගැන හොඳින් හඳුන්වා දෙන්න මේ ඉදිරිපත් කරන්නේ ඉතා විශාල විශ්ලේෂණයකට පසුවයි. ඔබ බෙදා ගන්නා හොමාරු කර ගන්නා තොරතුරු සත්‍ය කියා හොමාරු කර ගන්නවාද, සත්‍ය කරුණ නිසා හොමාරු කර ගන්නවාද, නැත්නම් ඔබ පිළිගන්න නිසා හොමාරු කර ගන්නවාද යන්න සිතා බලන්න. ඔබගේ විචක්ෂණ බුද්ධියෙන් සිතා බලන්න. මේට ප්‍රධානම හේතුව අපි විශාල වශයෙන් පිළිගනු ලබන්නේ අප යටි මනසේ තිබෙන කාරණා බැවින් නිවැරදි නොවන තොරතුරක් ආවිතත් අපේ හදගැස්ම වැඩි වෙලා මෙම තොරතුරු හුවමාරු කරගන්නේ අපේ මානව දුර්වලතාවයක් නිසායි. එබැවින් ඒ ගැනත් අවසාන වශයෙන් කල්පනා කරවන්න. ඉතින් කොරෝනා වසංගතයේ හමුවේ පැතිරෙන මේ තොරතුරු වසංගතය මැඩ පැවැත්වීමට ඔබත් දායක වන්න. ඔබ යම්කිසි තැනක නිවැරදි නොවන තොරතුරක් දුටුවනම් පහලින් ඇති කොමෙන්ට් තීරුවේ ලින්ක් එක දබන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.